අද මේ සැන්දෑවේ මේ හොරණ නගරයට දෙවන පරපුර විදිහට අපි එක් වෙලා මේ රට ඉතාමත් ඉතාමත් අසීරු අඩියකට මූණ පාලා තියෙන වෙලාවක මේ රටේ දේශපාලනය මේ සමාජයේ කොහොමද මෙතනින් ඉහළට ඔසවා තබන්නේ මේ දේශපාලන සංස්කෘතිය කොහොමද අපි වෙනස් කරගන්නේ අපේ දරුවන්ට ඉන්න යහපත් රටක් අපි කොහොමද නිර්මාණය කරගන්නේ කියන කතිකාව ඉස්සරහට දාගෙන රට පුරා ගමන් කරමින් අපිට හැකි පමණින් අපි ජනතාව දැනුවත් කරන් යන ගමනක් මේක මෙතන ඉන්න කිසිවෙකුට අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ අපේ රට ඉතාමත් නරක දේශපාලන සංස්කෘතියක් ඇතුලේ ඉතාමත් වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ඇතුලේ රට දේශපාලනිකව සහ ආර්ථිකව සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙලා ඊට පස්සේ මෙන්න මේ සමාජ පිරිහීම අපේ සමාජය තුළ මේ ආර්ථික සහ දේශපාලන පිරිහීම සමාජයේ මතුවෙමින් පවතින ඉතාම නරක කාලයක් මේ රටට මේ උදා වෙලා තියෙනවා ඒ නරක කාලයේ එක්තරා සංදිස්ථානයක් වුණා 2022 ඒ ජනතාව නැගිටලා ඒ හිටපු පාලකයා එළවා හරිමින් නැවත අලුත් පාලකයෙකුට මේ රට බාර දීලා මේ රටේ ජනතාව ඒ පාලකයට එරෙහිව නැගී සිටිද්දී අපි බොහෝ දෙනෙක් සිතුවා මේක ඇත්තටම මේ රටේ සාමාන්‍ය මිනිහගේ අභිලාෂය සාමාන්‍ය මිනිහගේ ඕමනාව අනාගත දරු පරපුරේ ඕමනාව වෙනුවෙන් ඓතිහාසිකව මේ රටේ ජනතාව නැගී සිටිනවා කියලා. නමුත් ඒ අරගලයේ මෙහෙවපු ඒ අරගලයේ පිටපස්සේ හිටපු ඒ අරගලයේ සැලසුම් කරපු ඒකට වියදම් කරපු ඒ පිරිස අඳුර ගන්නකොට අපිට තවත් අතකින් පැහැදිලි වෙනවා මේක අපේ මුළු සමස්ත අපේ ලාංකීය දරුවන්ගේ අනාගතය මේ රටේ අයිතිය මේ රටේ උරුමය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සඳහා සැලසුම් සහගතව කරන ලද අරගලයක්. හැබැයි මේ අරගලය තුළ මේ රටේ සාමාන්‍ය ජනතාවට පෙනී සිටින්න ක්‍රියාකාරී වෙන්න ඒ අවස්ථාව වටපිටාව විතර තිබුණා. කෙසේ නමුත් අවසාන ප්‍රතිඵලය වුණේ වර්තමාන ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් විදිහට මේ රටේ පාලකයා විදිහට පත්වීම. දැන් මොකද්ද මේ රට මුණ බාලා තියෙන අර්බුදය? මේක ඉතාම නරකම අර්බුදයක්. මතක තියාගන්න ඉතිහාසයේ 1000 වතාවක් ඉන්දියාව අපි ආක්‍රමණය කරා. ඒ 1000 වතාවෙම මේ රටේ සාමාන්‍ය මිනිස්සු නැගිටලා ඉන්දියාව ලංකාව ඉදිරියේ දනගස්සලා ආගමුන්ගේ රටට යවපු ඉතිහාසයක්. එහෙව් මිනිස්සුන්ගේ පැවතෙන සමාජයක් ශිෂ්ටාචාරයක් තියෙන රටක කොල්ල කෑල්ලකින් අල්සම් කරලා මුළු රටම සම්පූර්ණයෙන්ම ඉන්දියාව ඉස්සරහා දනගස්සලා ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තයේ බවට ලංකාව පත් කරන ඒ ඉතාම දුෂ්ට පාලකේ පාලනයේ මෙහෙවන මොහොතක් මේක. මේක අහගෙන ඉන්න මේ ශාලාවය තුළ ඉන්න අපගේ සහෝදර සහෝදරිනුත් මේ හඬ කාට හරි එන්නේ කෙනෙකුට ඇහෙනවා නම් ඒ අයගෙනුත් මම ඉල්ලන්නේ සියලු පක්ෂ වාද ભેද අමතක කරලා පුර රැසියෙක් විදියට කල්පනා කරන්න ලංකාව ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තයේ බවට පත් කරන්න මේට අවුරුදු 2000 ගණන් තිස්සේ 1000 වතාවක් උත්සාහ කරලා මේ භූමිය අපේ කුතුම් මිත්තන් විසින් ලේ කඳුළු දාගේ හෙළන ජීවිත පූජා කරලා ඒ රැකගත් රට මෙන්න මේ පාලකයා විසින් කොල්ල කෑල්ලකින් අස්සම් කරලා දැන් බාර දෙන්න යනවා. මම ඊයේ වෙනදා මලකෙදරක දවස් ගණනක් හිටියා. ඒ ඉන්න අතරේ මම කීප දෙනෙක් එක්ක කතා කරලා ඒ කතා කරන මම කතා කරපු කිසිම කෙනෙක් මම කතා කරපු කිසිම කෙනෙක් මේ රටපත්ලා දින මේ භයානක අතීතය දැක්කේ නැහැ. හැබැයි ඒක පැහැදිලි කරලා දුන්නාට පස්සේ ඒ හැම කෙනෙක්ම පිළිගත්තා. "ඔව්, අපි ඉන්නේ ඉතාම භයානක තැනක. මේක හිතලුවක් කියලා හිතන්න එපා. මේ වෙනකොට ඒකාබද්ධ කිරීම් 6ක් යටතේ ඉන්දියාවට ලංකාව පාවලා දෙන්න මේ පාලකයා සැලසුම් කරලා ඉවරයි. ඒකේ පළවෙනි පියවර වශයෙන් අපගේ මුදල් වේගයේ ඉන්දියාවත් එක්ක ඒකාබද්ධ කිරීම. ඒ සඳහා පළවෙනි පියවර වශයෙන් මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඒ සඳහා කටයුතු කරන පළවෙනි පියවර පසුගියදා පටන් ගත්තා. ඊළඟට ඉන්න නියමිතයි මේ පාලම හදනවා. ඊළඟට අපේ බදු ප්‍රතිපත්තිය ඒකාබද්ධ කරනවා. ඊළඟට අපේ බල ශක්තිය ඒකාබද්ධ කරනවා.
එතකොට ඉන්දියාවෙන් ස්විච් එක දාන වෙලාවට අපිට ලයිට් තියෙයි ඉන්දියාවෙන් ස්විච් එක ඕෆ් කරන වෙලාවට අපිට ලයිට් නැතු වේ ඒ වගේම තෙල් නලයක් කියලා මේගොල්ලෝ එතකොට ඉන්දියාව හරහා තමයි අපි තෙල් මිල දී ගන්න ඕනේ එතකොට අපේ බදු ප්‍රතිපත්තිය ගමන් කරනවා ඊළඟට ඉන්දියාවේ රැකියා විරණිතව ඔබ පිළිගන්න ලංකාවේ ජනගහනය වගේ දෙගුණයක් ඉන්දියාවේ ඉන්න රැකියා විරණිතව ඉන්දියාවේ වෛද්‍යවරු ලක්ෂ 2ක් හැම අවුරුද්දෙම ඉන්නවා රැකියාව නැතුව මිලියන 1.4ක් ඉංජිනේරුවෝ බිහි කරනවා ඉන්දියාවේ හැබැයි 250,000කට විතරයි ඉන්දියාවේ රැකියාව තියෙන්නේ අවුරුදු 25කට අඩු උපාධිධාරීන්ගෙන් 150කට ඉන්දියාවේ ආරක්ෂා නැහැ එහෙම රටක් අද මේ නිවට පාලකේ පාවිච්චි කරලා නිවට පාලකේ පාවිච්චි කරලා කොළ කෑල්ලකින් ඉන්දියාවට අපේ ලංකාව බාර දෙන්න සැලසුම් කරලා තියෙනවා අන්න එවැනි ඓතිහාසික මොහොතක මේ අවස්ථාවේ අපේ පක්ෂයේ නායකතුමා වුණ විජේවීර සහ ජාතික සංවිධායක සිදත් පෙරේරා සහෝදරයා පැමිණියා ඔබතුමා ඉබල සාදරයෙන් පිළිගන්නවා මම කියමින් සිටියේ ඒ කොළ කෑල්ලකින් අපේ රටේ ස්වෛරීත්වය අපේ රටේ අනාගතය මේ දරුවන්ගේ උරුමය පාවල දෙන්න රනිල් වික්‍රමසිංහට රනිල් වික්‍රමසිංහට කවුද අවසර දීලා තියෙන්නේ වික්‍රමසිංහට වික්‍රමසිංහගේ පිටපස්සේ මුවාවලා ඉන්න රාජපක්ෂල ඒ සියලු මිනිස්සු අත මී සත්‍යයක් නැතුව නිහඬ වෙලා පූස වගේ ගුලියලා ඉන්නවා රට ඉතාම දැවැන්ත අරමුදයකට ඉතාම දැවැන්ත අනතුරකට මුණ බාලා දින වෙලා අන්න එවැනි මොහොතක අපිට හැකි බවනේ මේ රටේ මිනිස්සුන්ට අපි මන නගාගෙන යන අවස්ථාවක් මේක අපේ පක්ෂයේ නායක රෝහණ විජේවීර සහෝදරයාගේ පුත් උවිදු විජේවීර පෙරදරි කරගෙන අපි මේ ඓතිහාසික සරණ නායකත්වයේ දෙන්න ලෑස්ති අපි බොහොම පුංචි මිනිස්සු වගේ මේ සමාජයේ පේන බව ඇත්ත අපිට සල්ලි දෙන්න කවුරුත් නැහැ අපිට වාහන දෙන්න කවුරුත් නැහැ කිසි කෙනෙක් අපිට උදව් කරන්න නැති වුණත් අපිට එක දෙයක් තියෙනවා ඒ තමයි මෙන්න මේ රටට ආදරය කරන අපේ හදවත ඇතුලේ තියෙන උමනාව අන්නේ උමනාව ඉස්සරහට දාලා අපි ලෑස්ති මේ රටේ ජනතාවට නායකත්වය දෙන්න ඉදිරිය ඔබතුමාලාට දකින්න ලැබෙයි ඔය සියලුම පක්ෂවල ලංකාවේ මේ වෙනකොට පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයක්ම මෙන්න මේ රනිල් වික්‍රමසිංහගේ මේ දුෂ්ට සැලැස්මෙන් බොහොම සුවජීවී කරු ගෝලීය බවට පත් වෙලා තියෙනවා මම අහනවා මේ රටේ කවුද මේකට එරෙහිව මේ වික්‍රමසිංහගේ මේ පාවා දීමට එරෙහිව කතා කරන්නේ කිසි මිනිහෙක් නැහැ හැමෝම හිරිවැටිලා හැමෝම හිරිවැටිලා අපි හොයලා බලන්න ඕනේ ඒ හිරිවැටලද හිරිවැටිලද කියලා අපිට නම් පේන්නේ හිරිවැටල වගේ අපි හොඳට දන්නවා වික්‍රමසිංහ මහත්තයා හරි දක්ෂයි කපටි සූර වැඩවලට එයා බොහොම කපටි සූර මොලයක් වින එක්කෙනෙක්. එයාගේ පන්තිය වෙනුවෙන් එයාගේ මාමා ජේ.ආර්. ජයවර්ධන බොහොම කපටි සූර විදියට මේ රට පාලනය කරා. ඒ ජේ.ආර්. ජයවර්ධන ගහපු ගැටේ අදටත් අපිට ගලව ගන්න බෑ. ඒ තමයි මේ ව්‍යවස්ථාව. ඒ වගේම එයාගේ අතිජාත පුත්‍රයා විච වික්‍රමසිංහ දැන් මේ රටේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් විදියට බලයටපත් වෙලා මේ රටේ දරුවන්ගේ තව අවුරුදු දස දහස් ගාණක් ඉස්සරහට තියෙන මේ අයිතිය අපේ රටේ ස්වෛරීත්වය දහහක් වතාවක් ඉන්දියාවේ ඉස්සරහ දන නොමනපු රාජ්‍යයක් විදේශීය බටහිර ආක්‍රමණ තුනක් ඉදිරියේ වීරෝ දාන ලෙස නැගීගෙන ජාතියක් බිමට සමතලා කරන්න බිම ඉදවත් දන ගස්සන්න මෙන්න මේ වික්‍රමසිංහගේ පාලනය ලෑස්ති වෙනවා අපි කියන්න සතුටුයි අපි කියන්න කැමති අපි බොහොම ආඩම්බරයෙන් කියනවා මේ කොරණ පුරවලේදී වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි එයාගේ මාමා වලින් නැගිටලා ඇවිල්ලා එයාට උපදෙස් දුන්නා මේ රටේ දේශප්‍රේමී ජනතාව ඉන්න තාක්කල් මේ රටේ මුතුන් පිටන්ගේ ලේ වලින් හැදිච්ච දේශප්‍රේමී මිනිස්සු ඉන්න තාක්කල් මහා විජේබාහු රජතුමා චෝලයන්ගේ රහිව සටන් කරපු ඒ මහා පරම්පරාවල ලේ දවරිච්ච ලේ වලින් හැදිච්ච ජානවලින් ඉපදිච්ච මිනිස්සු මේ රටේ ඉන්න තාක්කල් වික්‍රමසිංහගේ පරම්පරාව නැගිටලා ආවත් ජේ.ආර්.ගේ පරම්පරාව නැගිටලා ආවත් රාජපක්ෂල නිවටේ වගේ වික්‍රමසිංහගේ රෙද්ද අස්සේ ඉඳලා ඒ විදිහට හැංගිලා හිටියත් මෙන්න මේ රටේ ජනතාව ඉස්සරහට ඇවිල්ලා මේ වික්‍රමසිංහගේ මේ
කූට දුෂ්ට පාවා දීම අවසන් කරනවා. ඒ අවසන් කිරීම මීට අවුරුදු 30කට කලින් ඉන්දියන් හමුදාව ලංකාවට ආපු වෙලාවේ මේ රටේ ජනතාවගේ 60,000ක් ජීවිත පූජා කරලා ඒ ඉන්දියන් හමුදාව ආපු හැරෙව්වා. ඒ ඉන්දියන් හමුදාව ආපු හැරෙව්වා. ඉන්දියාව අපේ ලොකු අයිය බව ඇත්ත. ඔව් අපි ලෑස්තියා ලොකු අයිය බවට පිළිගන්න. හැබැයි ලොකු අයිය මල්ලිගේ ගෙදර ඇවිල්ලා නෝනව අමුකමට අරගෙන දරුව වහලු කරගන්න ලෑස්ති වෙනවා නම් මල්ලි ලෑස්ති නෑ අයියට දෙකට නැමෙන්න. අන්න ඒකයි අපි ඉන්දියාවට උනන් කියන්න තියෙන කාරණේ. ඉන්දියාව ලෑස්ති අපි යා අපේ ලොකු අයිය ඇවිල් පිළිගන්න. ඔව් අපි ඒකට ලෑස්ති. හැබැයි එයා අර ජඩ බලවැඩේ කරන්න ලෑස්ති නා. ඒ මල්ලිගේ බිරිඳ සහයට අරගෙන ළමයි වහල්ලු කරගන්න ඉන්දියාව ලෑස්ති වෙනවා නම් මම විශ්වාස කරනවා මේ රටේ දේශප්‍රේමී ජනතාව ඓතිහාසිකව 17 වතාවක් ඉන්දියාව දනගස්සපු පරම්පරාවකින් ජීවත් වෙන ජනතාව ලෑස්ති නැහැ ඒ වැඩේ කරන්න දෙන්න. අන්න ඒකට නායකත්වය දෙන්නයි උමිතු විජේවීර ප්‍රමුඛ දෙවන පරපුර අද මෙතන සුළු පිරිසක් රැස්ලා ඉන්න පුළුවන් කමක් නැහැ. අද අපිට කන් දෙන්න ඇති හඬවල් හිත අපිට කන් දෙන්න ඉඩ තියෙනවා. හිත අපිට කන් දෙන්න ඇති හඬවල් තව දවස් කීපයකින් කන් දෙන්න ඉඩ තියෙනවා. අන්නේ බලාපොරොත්තු ඇතිව මේ රටේ දේශප්‍රේමී ජනතාව නැගිටෝනි. මේ මහා පාවා දීම ඉන්දියාව එක්ක විතරක් නෙමෙයි වික්‍රමසිංහයි වික්‍රමසිංහට මුවාවලා ඉන්න රාජපක්ෂයි මේ සියලු දෙනාම අවසන් කළ යුතුයි. මේ සියලු දෙනාම දේශපාලනිකව කුණු කූඩට ගෙනින් දාන්න ඕනේ. ඒකට මේ රටේ දේශප්‍රේමී ජනතාවට නායකත්වය දෙන්න උමිතු විජේවීර ප්‍රමුඛ දෙවන පරපුර දෙපාරක් කල්පනා කරන්නේ. අපි ඒකට නායකත්වය දෙන්න ලෑස්ති. අපි බය නැහැ. අපි කිව්වා ඉන්දියාව අපේ ලොකු අයියා කියන අපි පිළිගන්න. හැබැයි මල්ලිගේ ගෙදර ඇවිල්ලා ඒ ජඩ වැඩේ කරන්න ලෑස්ති වෙන්න එපා. අන්න එදාට මල්ලියෙක් ඉවසන්නේ නැහැ. අන්න එච්චරයි අපිට කියන්න තියෙන්නේ. එහෙමනම් මඩ වඩා දෙතර කතා කරන්න තව පිරිසේ ඉන්නවා. මගේ වචන ස්වර්ණයේ මෙතනින් අවසන් කරනවා. අපේ මාතෘභූමියට ජය වේවායි පතමින් මම නියඳ වෙනවා. බොහොමත්ම ස්තුතියි.